අයිබෝන් සුපදස කැමටම ඉති මේ දවසල මම හතරමාට නැගිටිනවා. ටිකක් කලින් නැගිටිනවා, මෙච්චර උදේ නැගිටින්න ඕනේ නැහැ. ඉතින් මම කලින් වීඩියෝ වලත් ඔයගලන්ට කියලා දෙනවා, මට සාමාන්‍යයෙන් නැගිටලා පැයක් විතර යනවා යථාතත්වයට පත් වෙන්න. ඒක නිසා මම කලින් නැගිටලා වැඩට යන කලින් බබාලගේ ලන්ච් බොක්සස් ටික හදනවා. අයියා කැමති දේවල් වෙනම දාලා, නංගි කැමති දේවල් වෙනම දාලා, ඒ විදිහට ලන්ච් බොක්සස් තමයි මම උදේ නැගිට ගමන් හදන්නේ. හස්බන්ඩ් යනවා පැටව අලුතෙන් හම්බෙලාද බලන්න. ඒ අතරතුර මම අපේ මිල්කින් කරන සත්තු ටිකව අරන් යන්න යනවා. මිල්කින් එක ඉවරයි. ඉතින් ගෑන් ළමයි ටිකව අපහු ගිහිල්ලා පැඩොක් එකට දාලා ගේට්ස් වහලා එන්න ඕනේ. දැන් ටක් ගාලා මම මිල්ක් ප්ලාන්ට් එක වොෂ් කරනවා. මගේ වැඩකට සිවරයි. මං 7:45 වෙද්දි ඩග්ගාලා ගෙදරට එනවා. 8 වෙද්දි ගෙදර යන්න ඕනේ බබාලව ස්කූල් දාන්න. ඉතින් ලස්සනට මල් පිපිලා තියෙනවා. ඉතින් ඔවත් බලාගෙන දුවගෙන දුවගෙන ගෙදර එනවා මම. උදේ ඇද්දි මම දාත් ටික මැදලා මූණ නිකන් වතුරෙන් හොදගෙන මොයිස්චරයිසර් එකක් ගහගෙන යන්නේ. ඉතින් මේ එන වෙලාවේදි තමයි මං අනිත් දේවල් ටික කරන්නේ. ඉතින් ඩග්ගාලා ලෑස්ති වෙලා දැන් යන්න ඕනේ බබාලව බස්සන්න. මං කලින් දවසේ බබාලාගේ ඇඳුම් ලෑස්ති කරලා කියලා යන්නේ. ඉතින් අම්මට කියන්නේ අඳවන්න. උදේට ගොඩාක් දවසවල ඒගොල්ලෝ බත් කන නිසා අම්මා බත් කවනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ඇඳ ගන්නවා, අම්මත් චුට්ටක් උදව් කරනවා. ඉතින් ඒගොල්ලෝ ලෑස්ති වෙලා ඉන්නේ, දැන් යන්න තමයි තියෙන්නේ. ස්කූල් බස් එක 8ට එනවා. 8යි කාලට තමයි පිටත් වෙන්නේ. ඒ වෙනකම්ම ඉඳලා තමයි මම ස්කූල් බස් එක පිටත් වෙනකන් ඉඳලා තමයි මෙතන යන්නේ. ධෝනිට කිණ්ඩි එක පටන් ගන්න වෙලා තියෙන නිසා. ඉතින් මෙතන මේ ඉන්න කාලේ තමයි මම ගොඩක් වෙලාවට වීඩියෝ එඩිට් කරන්න ගන්නේ. නැත්තම් මට වෙලාවක් නැහැ. ඉතින් ඒක තමයි මම තාම channel එක කරගෙන යන්නේ. ඒ වෙලාවෙන් මම ටක් ගාලා හවසයි උදේ මම ස්කූල් බස් එනකන් ඉන්න කාලය අතරතුර වීඩියෝස් එඩිට් කරගන්න. ඔන්න කොහමාර කිණ්ඩි එකට ආවා. දැන් ටීචර්ස්ලට ධෝනියෝ බාර දෙනකන් චුට්ට වෙලාවක් මට කිණ්ඩි එකේ ඉන්න වෙනවා. ඊට පස්සේ යව බාර දීලා ටක් ගාලා ගෙදර එනවා. මං එනකොට හස්බන්ඩ් බ්‍රෙක්ෆස්ට් ඇවිල්ලා එයා බ්‍රෙක්ෆස්ට් හදන්න පටන් අරගෙන. ඉතින් අදත් බේකල් තියෙන්නේ. ඔය ටික කාලා ආයෙ අපි දෙන්න ලෑස්ති වෙනවා. ටක් ගාලා ආයෙත් වැඩ කරන්න යන්න ඕනේ. දාලා ඉන්න අම්මලයි බබාලවයි පඩක් එකෙන් එළියට ගන්න ඒගොල්ලෝ විතර. ඉතින් ඒක තමයි චුට්ටක් අමාරු වැඩේ. මට මතක විදිහට අද 8 දෙනෙක් වගේ හිටියා. මේ ගොඩාක් කල් කරපු වීඩියෝ නිසා මට මතක නෑ. ඉතින් 8 දෙනෙක් විතර හිටියා. මේ නිමුන්නුත් හිටියා. කොමාරි දැන් අම්මලව ගන්න එක තමයි අමාරු. මේ ඒගොල්ලෝට අර තනකොළ තියනා නම් ඒගොල්ලෝට බබාලව ඕනේ. ඉතින් බබාලා ටික ගත්ත හැකි අම්මලා එන්නේ නෑ. ගොඩාක් අය හැංගෙනවා, එන්න කැමති නෑ. ඉතින් මෙහෙම තැන් තැන්වල බබාලා ටික ඉන්නවා. ඉතින් මට මේ හැමදේම අලුත් අත්දැකීම්. මේ පැටව හම්බෙන එක ගොඩාක් දේවල්. මොකද මම කලින් කරේ මිල්කින් විතර නිසා. ඉතින් හස්බන්ඩ් මේ හැම පැටියම උස්සගෙන ඇවිල්ලා ඉතින් දාගන්නවා ටේලරේට. මෙන්න මේ බට තමයි නෙවුණු. එයාගේ මේ අනික් එක්කෙනා අමර මතක නැහැ. එයා කළු එක්කෙනේ, මේ වගේ එක්කෙනේ. මේ ඒගොල්ලෝ ඩෙන්ටිකල් ට්වින්ස් ලා නෙමෙයි, හින්දා වෙනස්. ඉතින් ඔන්න බබාලා ටික ගත්තා. දැන් මෙතනින් අම්මලා ගන්න එක තමයි අමාරුම වැඩේ. ගොඩාක් අය එන්න කැමති නැහැ එළියට.
ඉදිරියට අපි ආවා මේගොල්ලොන්ට අලුතෙන් දාන පැඩොක් එකට ඩස්ට් ගහන්න. ඉතින් මේ තියෙන මැග්නීසියම් මට මතක විදිහට මැග්නීසියම් ගහනවා මේ සමහරුන්ට කැල්සියම් මැග්නීසියම් දෙකම ගහනවා මට මතක නැහැ කොහොමරි මම පළවෙනි වතාවට තමයි කරන්නේ මට හස්බන්ඩ් කිව්වේ ඔය දාලා තියෙන සයිඩේජ් උඩට වදින්න දාන්න කියලා ඉතින් සාමාන්‍ය වැස තියෙන දවස්වලට කරන්නේ නැහැ ඒ වුණාට ඉතින් වහින්න ගත්තා මේ අපි මගක් කරනකොට විතර ඉතින් අර කලින් සත්තු හිටව පැඩක් එකේ මේ සත්තු 100 ගානක්කුත් එක්ක ඔය විතර ටික අන්න අර දෙන්න කොහොම හරි පරිස්සම් කරගෙන තියාගෙන ඉඳලා මේ හස්බන්ඩ්ටයි මටයි අරුම් පුදුම ඉතන කොහොමද මේ හරක් ඉන්නකොට විතර ටික ඒ දෙන්න පරිස්සම් කරගත්තේ කියලා ඉතින් මේ කොහොම හරි මේ පැඩක් එක මැද්දේ විතර අන්න ගෙදර ආවා. ඉතින් හොඳටම මහන්සි තිබහයි හස්බන්ඩ් අපේ ගෙදර ගහේ තියෙන දඩම් වලින් දඩම් හදනවා. මගෙන් අහලා තිබ්බා ඒ වලින් මොනවද කරන්න ඇන්ද කියලා. ඉතින් හිතුණාම දඩම් බීම හදාගෙන බොනවා. මන්ට අගල නාගලන ලෑස්ති වෙනවා යන්න පුතාගේ ස්කූල් එකට අද පේරන්ස් මීටින්. ඉතින් මෙහි පේරන්ස් මීටින් තියෙනකොට අපිට පුළුවන් ඒක බුක් කරගන්න එකේ ඉඳලා 6:30 වෙනකන් අතරතුර කාලයේ විනාඩි 10ක් බුක් කරගෙන ගිය හැකි. ඉතින් ඒ වෙලෙට ඉන්නේ ඒ වෙලාවේ පන්ති කාමරේ ඉන්නේ ටීචර්යි මායි බබායි විතරයි. ඉතින් ගිහිල්ලා එතකොට ටීචර්ත් එක්ක කතා කරගෙන මොනවද ඉදිරියට වෙන්න ඕනේ බබාගේ තව ඉම්ප්‍රූව් වෙන්න ඕනේ මොනවද තව හෝම්වර්ක් මම දෙනවට කැමතිද ඔය දේවල් කතා කරගන්න. ඉතින් ඔහොම තමයි වෙන්නේ. ඉතින් අද 12ට ස්කූල් ඇරෙනවා. ඉතින් මම 12ට පුතාව අරගෙන ස්කූල් ළඟටම වෙලා ඉන්නවා එක වෙනකන්. මම එකට තමයි බුක් කරගත්තේ. ඉතින් ගිහිල්ලා ටීචර්ත් එක්ක කතා කරගන්න ඕනේ මොනවද ඉස්සරහට වෙන්න ඕනේ කියන දේවල්. ඉතින් කොහොම හරි දැන් අපි දෙන්න ඉන්නවා පොඩ වෙලාවක්. ඉතින් චුට්ට වෙලාවකින් පුතාගේ යාළුව දෙන්නෙක් ආපහු හින්දා එයා ගිහිල්ලා එළිය සෙල්ලම් කරා. ඉතින් පේරන්ට්ස් මීටින් ඉවර වුණ ගමන් මම දෝනියත් අද කලින් ගන්නවා කලින් අරගෙන ගෙදර යනවා. අන්න ආයෙත් දොඩම් ගෙඩියකුත් කඩාගෙන ඒකත් කකා මම යනවා ටක් ගාලා වැඩට. ඉතින් ටක් ගාලා වැඩ ටික පටන් අරගෙන වැඩ කරන්න ඕනේ. ඉතින් මම එනකොට හස්බන්ඩ් සත්තු ටික ගෙනල්ලා ඉතින් දැන් ටක් ගාලා වැඩ පටන් ගන්න ඕනේ. ඉක්මනට ඇඳගෙන ටක් ගාලා වැඩ පටන් ගන්න තමයි හදන්නේ. සිංකානෝ ඔන්න අදට වැඩ ටික ඉවරයි. ඉතින් ඔන්න ශාෂා ඇවිල්ලා ඉන්නේ මේ චුට්ටක්. ඉතින් එයා වත ගන්න කරන්න එපාය. මේ එයාට වඩා මන්නම් ආස රිප්. මොකද රිප් හරි අහිංසකයි. මේ ශාෂ හොඳයි. ඒ වුණාට මේ රිප් තමයි ගොඩක්ම අහිංසක. එයාට දැන් ඉටිසිය හිතිලා මම රිප් වත ගන්නවා කියලා. ඔන්න ගෙදර ආවා. ඉතින් ධෝනි ඉන්දියකේදී අලුතේ නේල් පොලිෂ් ගාලා ටීචරත් එක්ක එකතු වෙලා ඉතින් ඒක මට ලොකුවට බලන්න බැරි වුණා. ඉතින් ඔන්න වැඩරලා ආපුහම තමයි ඒව හරියට බලාගන්නේ මම. Purple, pink, pink,
දැන් පුතාට පොඩක් ස්කෝල වැඩවලට පොඩි හෙල්ප් එකක් දෙන්න ඕනේ. ඉතින් එයා යුනිෆෝම් එකෙන්ම තමයි ආපුවම ඉන්නේ. මම වෙන එකක් අඳවන්නේ නැහැ. මොකද චූටි වෙලාවක් ඇතුළත වොෂ් දාලා නිදිනවනේ. ඒක නිසා ඉතින් ඒකට පොඩි හෙල්ප් එකක් දෙන්න ඕනේ. ස්කෝලේදී ටීචර් මයි කතා වුණේ පුතාගේ රයිටින් තමයි පොඩක් වේගෙ වැඩි කරගන්න ඕනේ කියලා. ඉතින් මම හදන්නේ මම වචන කියනවා, එයා ලියනවා. එයා කැමති නැහැ මේසෙට යන්න. ඉතින් මෙතන ඉඳන් මම කියන වචන එයාට මතක විදිහට එයා ස්පෙලින්ස් මතක් කරලා ලියනවා. ඉස්සර වගේ ගෙදරාවට වොෂ් දාලා ඇඳට පයින්න බෑ. ඉතින් ආයෙත් රෑ අපි යනවා සත්තු බලන්න. සමහර සත්තු පැටව හිර වෙනවා ඔය වගේ හේතුවින්ද. ඉතින් මේකට හස්බන්ඩ් විතරක් ගියාම ඇති. මාත් ඉතින් එල්ලිලා පස්සෙන් යනවා. මේ විශේෂයෙන් හොඳට හඳ එළිය තියෙන දවසවලට, එළිය ඇවිදින්න තියෙන ආසාවට, තරු බලන්න තියෙන ආසාවට. ඉතින් ඔන්න අපි ආවා අලුතෙන් පැටව දාලද බලන්න, කාට හරි පැටව හිර වෙලාද ඔය දේවල් බලන්න. ඉතින් හිර වෙලා තිබ්බොත් හස්බන්ඩ් ඒගොල්ලොන්ව ගන්න ඕනේ. ඉතින් එහෙම තමයි තමන්ගේ දෙයක් කරද්දි ඉතින් කැපවීමෙන් කරන්න ඕනේ. ඒක කරදරයක් කියලා හිතන්න නැතුව. ඉතින් කොහොම හරි ඉතින් මේ මහන්සි කාලේ තියෙන චුට්ට කාලය. ඉතින් ඔන්න අපි ආවා බලන්න හට්ටියව. ඔන්න එක බබෙක් ඉන්නවා. මට මතක විදිහට මේ දවසේ රෑ බබාල 3 දෙනෙක් වගේ හිටියා. ඉතින් ඔන්න ඔහම තමයි අපේ දවස් ගෙවෙන්නේ. වීඩියෝ එක බැලුවට ඔගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.